අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරිය ගැඹුර දැනුම සපිරේ ව්‍යාපාරික කතාබහ 24/7 සමග අදව සමග කතාබහට පැමිණ තිබෙන්නේ මනෝචිකිත්සක සහ දේශක සංජය සමරසේකර මහතා. අපි අද කතා කරන්නේ ජීවිතයේ සතුට සහ තෘප්තිය කොහොමද ළඟා කරගන්නේ කියන කාරණය පිළිබඳව, විශේෂම ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී ව්‍යාපාරිකයෝ දැඩි ආතතියට පත් වෙලා තිබෙනවා. සමහර වෙලාවල් වලට ව්‍යාපාරවලම නියලිලා ඉන්නකොට තමන්ගේ ගෙදර, පෞද්ගලික ජීවිතය, විනෝදය, ක්‍රීඩාව මේ වගේ සැහැල්ලුවෙන් ඉන්න කාලය සොයාගන්නටත් අමාරුයි. මෙන්න මෙවැනි වාතාවරණයක් තුළ සතුට සහ තෘප්තිය කියන මාතෘකාව ඉතාමත්ම ඔබට වැදගත් වෙයි. අපි අද ඒ පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. අයිබෝවන් කියව ඔබ පිළිගන්නවා අපේ වැඩසටහනට. අයිබෝවන් ජයන්ත් මහත්මයා. අපි කැමති වැඩසටහනට ආරම්භයක් ලබා ගන්න. දැන් මේ ජීවිතේ හැමදේම සල්ලි නෙවෙයිනේ. කියන්නේ මේ ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි. හැබැයි මුදල් අවශ්‍යයි. ඔය සතුට සහ තෘප්තියට මුදල් අවශ්‍යයි. එක්තරා ආකාරයකට කිසිම වැඩක් නැතුව, රැකියාවක් නැතුව, විරැකියාවෙන් පෙළෙන කෙනෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔහු කියයි, ඔබට මොකද්ද තියෙන ගැටලුව? ඔහු කියන ප්‍රධානම කාරණය තමයි, මට ඕන තරම් වෙලාව තිබෙනවා, මට නිදාගන්න හරි කම්මැලි, මේ කාලය ගෙවා ගන්න විදියක් නැහැ, මට මේ ගෙදර ඉඳලත් එපා වෙලා, මට මේ එකම තැන්වල ඉඳලා එපා වෙලා, ඒ කියන්නේ කාලය ගෙවා ගැනීම ගැටලුවක්. මට අවශ්‍යයි රැකියාවක් කරලා හොඳට මුදල් හරි හම්බ කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න. හැබැයි විශාල වශයෙන් ඉදිරියට ආපු ව්‍යාපාරිකයෙකුගෙන් ඇහුවොත් ඔබ කොහොමද තෘප්තිමත් ජීවිතේ? නෑ, ඌ කියන කතාව තමයි මට යාන වාහන තිබෙනවා, කෙවල් දොරවල් තිබෙනවා, සියලු දේ තිබෙනවා, හැබැයි මට කාලය හොයාගන්න නෑ, පොඩ්ඩක් සතුටු වෙන්න, විනෝද වෙන්න. හැබැයි වෙලාවකට හිතෙනවා මේ කවුද තෘප්තිමත් වෙලා සතුටෙන් ජීවත් වෙන්නේ කියන එක. ඉතින් මෙන්න මෙවැනි සංකීර්ණ මාතෘකාවක් පිළිබඳව අපි සංජය මහත්මයා අද කතා කරන්නේ. අපි කැමති ඔබගේ විග්‍රහය ඉදිරිපත් කරනවා නම්. ඉතාම හොඳ තැනකට ඔබතුමා ආරම්භය ගෙනාවා. ඇත්තම ජාත්‍යන්තර අපේ නවවන වැඩසටහනේ අවසානයට පොඩ්ඩක් සම්බන්ධයක් කරගත්තොත් එහිදී අපි කතා කරා සාර්ථකත්වය ඇති කරගන්න පෞද්ගලිකව භාවිතා කර හැකි ක්‍රමවේද කීපයක් සම්බන්ධයෙන්. එහිදී එයින් අනතුරු අපි මේ සාර්ථක පුද්ගලයේ එතනින් එහාට තෘප්තිමත් බව කියන එක කොහොමද ඇති කරන්නේ? සතුට කියන එක සහ තෘප්තිමත් බව කියන එකේ පොඩි වෙනසක් තියෙනවා ජාත්ම. සමහරවිට සතුට ගොම සමහරවිට කෙනෙක්ට එන්න පුළුවන් අදහසක්. අපි මොකරි අපි තමු කොමඩි එකක් බැලුවම ඒ වගේ hina වෙලා ඒ වගේ සතුට. ඒකත් ඇත්තට හොඳයි, වරදක් නැහැ. නමුත් මේක එතනින් එහාට ගිය දෙයක් තමයි තෘප්තිමත් බව කියන එක. මොකද තෘප්තිමත් බව කියන එක ජාත්ම දැන් ඔබතුමා කියපු උදාහරණයම ගත්තොත් මුදල් හදල් නැති කෙනා ඔබ ඔහුට සමහරවිට වැඩක් නැහැ, වැඩකුත් නැහැ. නමුත් එතන කාලය ගෙවා ගන්න විදිහකුත් නැහැ. එතකොට එතන තියෙන ගැටලුව ඔහු ඒත් ඔහු තෘප්තිමත් නැහැ. එතකොට දෙවෙනුව කියපු කෙනා පුද්ගලයාට මුදල් හදල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඔහුට ඒ තියෙන දේවල් වලින් සතුට වෙන්න වෙලාවක් නැහැ. එතකොට මේ සතුට කියන එක ඇත්තටම ජනතාත්ම අප අලුත් නිර්වචනයක අලුත් ආකාරයකට අපි හිතුවොත් මේ සතුට කියන එක මේ මොහොතේ අපි හිත තුළ ඇති කරගත යුතු දෙයක්. අපි ගොඩක් දෙනෙක් වරද්ද ගන්න උතන. අපි හිතනවා දැන් කුඩා දරුවෙක් ඉන්නකොට අම්මා කෙනෙක්ට තමයි දරු නැතුව ඉන්නවා කියනකොට අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ළමෙක් හම්බුනාම සතුටු වෙයි කියලා හිතනවා. එතකොට මේ දරුවා පොඩි දැන් දරුවා ඉස්කෝලේ දැමම සතුට ලැබෙයි කියලා හිතනවා. එතකොට දරුවා ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහිල්ලා දැන් දරුවා විභාගේ පාස් වුණාම සතුට වෙයි කියලා හිතනවා. මේ සතුට කියන එක මේ විදිහට ගිහිල්ලා 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 දරුවා බන්දලා දීලා එතනත් ඊට පස්සේ දරුවන්ගේ දරුවොත් බල තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ සතුට. ඔව්. එතකොට හැබැයි සතුට කියන එක මැරෙන මොහොත වෙනකන් සමහරලාවට විඳලා නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක නෙමෙයි සතුට කියන එක මේ මොහොතේ ඇති කරගත යුතු දෙයක්. අපි කලිනුත් කතා කරා යම් ප්‍රායෝගික ක්‍රමවේද කීපයක් අපිට කියලා දෙන්න පුළුවන් නම් කෙනෙකුට තෘප්තිමත් බව කියන එක ඇති කරගන්න මේ මොහොතේ ඒක ඉතාම වටිනවා. මොකද අපි මිලමුදල් කොච්චර තිබුණත් අපිට තෘප්තිමත් බවක් ඇති කරගන්න අමාරු නම් මොකද තෘප්තිමත් බව කියන එක මම විශ්වාස කරන ජාතකයක් මේ මොහොතේ ඔබේ තිබෙන දෙයින් මිලමුදල් ප්‍රමාණය වෙන්න පුළුවන්, ඔබගේ
ඉන්ද්‍රියන් පිනවීමෙන් ලැබෙන සතුට වෙන්න පුළුවන්, ඔබගේ තියෙන තනතුර අනුව වෙන්න පුළුවන්. මේ මොහොතේ ඔබ මේ සියලුම දෙයින් තෘප්තිමත්ද? මේක ඔබට මේ මොහොතට ඇතිද? ඒ ඇති කියන හැඟීම ඉතාම වැදගත්. සමහරවිට ඔබගේ අතේ මේ මොහොතේ මුදල් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබ කටයුතු කරන්න, ඒ සඳහා ඉලක්ක හදාගෙන මේ ගමන යන්න අනිවාර්යෙන්. නමුත් ඒක කවදා හෝ දිනයක මගේ account එකේ මිලියන 100ක් තිබ්බ දවසට නෙමෙයි මා සතුටු වෙන්නේ, මේ මොහොතේ සතුටු විය යුත්තේ. ඒ සඳහා වැඩ කිරීම නවත්වීම නෙමෙයි, වැඩ කරන අතර මේ මොහොතේ තෘප්තිමත් බව කියන එක ඔබේ සිත තුළ ඇති කරගන්න. මම කැමති ජාන්මන් මේ සඳහා යම් ප්‍රායෝගික ක්‍රමවේදයක් කියන්න. සෑම විනාඩි 5කට වතාවක් ඔබ කරන වැඩේ කරන අතරතුරම ගැඹුරින් හුස්මක් අරගන්න. මොකද අපි මේ ගැඹුරින් හුස්මක් ගන්න කියන එක මා නිතර කියන දෙයක් තමයි. එහිදී ඔබ මේ මොහොතට පැමිණෙනවා. මොකද අපි නිකන් හුස්ම එනවා යනවා අපිට තේරෙන්නේ නැහැ, ගොඩක් වෙලාවට ඉබේ කරන දෙයක්නේ. මොකද ගැඹුරින් හුස්මක් ගන්නවා කියනකොටම ගාලා ටක් ගාලා අපි මේ මොහොතට එනවා ටක් ගාලා. මේ හිත ගොඩක් වෙලාවට තියෙන්නේ මේ මොහොතේ නෙමෙයි, එක්කෝ අතීතයේ එක්කෝ අනාගතයේ. එතකොට මේ මොහොතට හිත ගේන එකම ලොකු දෙයක්. එතකොට එතනින් පස්සේ බලන්න මේ මොහොතේ ඔබ කරන්නේ කළ යුතු දෙයද, නැත්නම් බොවිට ඔබ කරගෙන ඉන්නේ දැන් උදාහරණයක් ගාගෙන වගේ ඉන්නේ නැතුව නව ප්‍රාණයක් කරගෙන අරගෙන බලන්න, පොඩක් අවදි වෙලා බලන්න, අවදි වෙලා බලන්න වටපිට මේ මොහොතේ දැන් කරන්නේ කළ යුතු දෙයද. මරලට උදාහරණයක් ඇරෙයිද, අපි උදේ අපි හිතමු 8:00 ඉඳන් 4:00 දක්වා හෝ 5:00 දක්වා වැඩ කරන කෙනෙක් කියන්නේ මේ පුද්ගලයෝ ගෙනල්ලා මේස පුටුවේ වාඩි වෙලා හිටියා කියලා වැඩ කෙරෙන්නේ නැහැ ආයතනයේ. එතකොට මේ සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ 8:00 5:00 හරියට කාඩ් එක ගැහුවා කියලා ආවා කියලා වැඩේ වෙලා නැහැ. ඒක නිසා ඒ ගොඩක් වෙලාවට මේ අර ප්‍රායෝගිකව අපි හරියට හිතලා බැලුවොත් ඒ පුද්ගලයෝ බොහෝ වෙලාවට ඉන්නේ එක්ක මේ මොහොතේ නෙමෙයි, ගොඩක් වෙලාවට එක්ක අතීතයේ කමුට වෙච්ච වැඩක් අසාධාරණයක් මොකක් හරි ප්‍රශ්නයක් ගැන හිතමින්, එහෙම නැත්නම් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන හිතමින් හෝ ඒ ගැන බිය වෙමින් හෝ ඒ සමහර වෙලාවට සතුටු වෙමින් හෝ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මොහොතට පැමිණෙන්න සෑම විනාඩි 5කට වතාවක් හොඳට ගැඹුරින් හුස්මක් අරගන්න. එතකොට මොළයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙනවා, යම් ප්‍රාණවත් බවක් ලැබෙනවා. එතකොට ඉන්ද්‍රියන්ට යම් කිසි එකපාරට අපේ මුළු ඇඟම දැනෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න දැන් මේ මොහොතේ මම මේ කළ යුතු දේද කරන්නේ. අද උදෑසන මා අපි අර මීට කලින් වැඩසටහන කතා කරලා උදේට අපි දවස ප්ලෑන් කරගත්තා නම් අද දිනේ අපි උදේ 8ට මොකද්ද කරන්නේ, 9ට මොකද්ද කරන්නේ ආදී වශයෙන් මේ මොහොතේ දැන් මේ උදේ 9 කියලා හිතන්නකො, උදේ 9ට කළ යුතු දේද දැන් මේ කරගෙන යන්නේ. එතකොට 10ට කරන්න තියෙන දේට මම සූදානම්ද? එතකොට මේ මොහොතට පැමිණෙන්න ඒකම බලන්න මේ මොහොතේ තෘප්තිමත් බව කියන එක හිතේ ඇති කරගන්න. දැන් උදාහරණයක් ඇරෙයිද, අපි තුන් වැඩ රාජකාරී තියෙනවා දවසකට 10ක් හෝ 15ක් තියෙනවා කියනකො. එතකොට මේ ටික කරගෙන යන අත ඔබ ගනුදෙනු කාර්යයක් ඇවිල්ලා කතා කරන වෙන්න පුළුවන්. ඔහුට අවශ්‍ය දේ කරන අතරතුර, ඔහුට උපරිම සේවය සලසන අතරතුර ඔබගේ සිතේ තෘප්තිමත් බව කියන එක ඉවත් කර ගැනීමට ඒක ප්‍රශ්නයක් වෙ කරගන්න එපා. ඒක තෘප්තිමත් බව කියන එක දිගටම තියාගෙන. එතකොට තමයි ඔබතුමා කිව්වා වගේ අර රාජකාරී විශාල ප්‍රමාණයක් කරන කෙනෙක් තෘප්තිමත් බව කියන එක ඔහුගේ හිතේ තියෙනවා නම් තවත් වැඩ විශාල ප්‍රමාණයක් කිරීම සඳහා අවශ්‍ය ධාරිතාවය ඔහුට තියෙනවා. මොකද මේ මොහොතේ අපි තෘප්තිමත් නම් ඒ තෘප්තිමත් බව තව කෙනෙකුට ගන්න බෑ. කොච්චර ප්‍රශ්න අපිට ආවත් ඒ හැම ප්‍රශ්නයකටම අවශ්‍ය විසඳුම අපිට හොයාගන්න හැකියාව තියෙනවා අපේ මනස නිරවුල්න. මේ මොහොතේ අපි ඉන්නේ තෘප්තිමත් බවින්න ඒක අපිට සල්ලි වලට ගන්න බෑ. ඔබට මුදල් හදල් තිබුණද නැද්ද මේ මොහොතේ තෘප්තිමත් භාවය කියන දේ මුදල් වලටත් වඩා ඉහළයි කියන කාරණාව සමහර සන්තුෂ්ටි පරමං ධනං කියලා බුදු පියාණන් වහන්සේ කිව්වේ. අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග ග්‍රාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමගද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ මනෝ චිකිත්සක සහ දේශක සංජය සමරසේකර මහතා.
අපි කතා කරමින් සිටින්නේ සතුට සහ තෘප්තිය පිළිබඳව විශේෂම ව්‍යාපාරික ශාස්ත්‍රයේදී මේ ඉතාමත්ම වැදගත් කාරණාවක්. අපි මම තවත් උදාහරණයක් ඔබට ඉදිරිපත් කරන්නට කැමතියි. ගොඩක් වෙලාවට මේ ව්‍යාපාර ආරම්භ කරනම කාලේ මුල් කාලවල අපි දැකලා තිබෙනවා ගොඩක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ, ගොඩක්ම කුඩා ව්‍යාපාරිකයෝ, ඔවුන්ට අවශ්‍යනේ වාහනය. ඔවුන් පොඩි වාහනයක් තමයි මිලදී ගන්නෙ. ඒතකොට මේ පොඩි වාහනය ඇතරම ඒ තුලත් ඔය වායු සමීකරණය, එතකොට කැසට් රෙකෝඩරය, රෝද කැරකිලා යන එක, එතකොට සිය පහසුකම් තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණය තිබෙනවා. හැබැයි වාහනේ ලොකු නෑ. දැක්කහම මිනිස්සු ආ ඔයා පාවිච්චි කරන වාහනය මේකයි කියලා අවබෝධයක් තිබෙනවා. හැබැයි පෙට්‍රල් වියදම, ඩීසල් වියදම තමගේ වියදම පැත්තම ගොඩක් අඩුයි. ඒතකොට මේ වියදම අඩු හින්දා ඔහු ඉතාමත්ම වේගයෙන් ඉදිරියට යනවා. හැබැයි යම්කිසි කාලයකට ආවට පස්සේ ඔහුට ව්‍යාපාරය දියුණු කරගත්තට පස්සේ ඔහු තෘප්තිමත් වෙන්නේ නැහැ මේ වාහනය තුලින්. මොකද බැහැලා යනකොට මිනිස්සු අහනවා තාම මේ පොඩි වාහනේද භාවිත පාවිච්චි කරන්න කියලා. ඒතර එයාගේ මනස තුල දුකක් ඇති වෙනවා. යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා, බාධාවක් ඇති වෙනවා. ඒතර ඔහු සමහර වෙලාවට මේ ප්‍රායෝගික උදාහරණ සංජය මහත්මයා තමන්ට ඔරොත්තු දෙන්නේ නැති, තමන්ට කිවා ගන්න බැරි මහා විශාල මුදලක් වියදම් කළ සමහර කල්බදු පහසුකමක් ණය වෙලා හරි මහා ලොකු වාහනයක් ගන්නවා. මේ වාහනය තුල හැබැයි අර පහසුකම මත يعني පොඩි වෙනසක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඔහුට මේ ව්‍යාපාරයේ දිනු වෙන්නේ නැහැ මේ වාහනය ගත කියලා. يعني ලොකු ආදායම, ලොකු ව්‍යාපාර වැඩිපුර එන්නේ නැහැ. ලොකු ගනුදෙනු කරුව ප්‍රමාණයක්, ලොකු බිස්නස් ප්‍රමාණයක් වාහනේ ලොකුනා කියලා එන්නේ නැහැ. හැබැයි ඔහු ඒ තුල තෘප්තිමත් වෙනවා මේ වාහනය භාවිතා කළා. හැබැයි අවසානයේදී එහෙම ගණිපු එහෙම ඔය විෂම චක්‍රවලට පැටලුණු ව්‍යාපාරිකයෝ කඩාගෙන බිමට වැටුණු අවස්ථාව අපි කොතෙකුත් දැකලා තිබෙනවා. ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි සමස්ත සාමාන්‍ය ජනතාවත් මේ ගොදුරට ලක් වෙලා තිබෙනවා. එතකොට මේ වෙනස කොහොම ඇයි ඇති වෙන්නේ? තෘප්තිය කියන සංකල්පය ඇයි මෙහෙම මාරු වෙලා යන්නේ? කොතනද මේ තෘප්ති මේක බැලන්ස් කරගන්නේ කොහොමද? මේ තුල කොහොමද අපි විනයක් හදාගන්නේ? ඔව්, ඊටම හොඳ ප්‍රශ්නයක් ජයන්ත මහත්මයා. මෙතන මේ තව කෙනෙක් සතුටු කිරීම නෙමෙයි තෘප්තිමත් බව කියන්නේ. අපි ඒකයි අවබෝධ කරගත්තේ. තෘප්තිමත් බව කියන්නේ මා මේ මොහොතේ සිටින්නේ සිතේ සැහැල්ලුවකින්ද? තිබෙන දෙයින් අර ලද දෙයින් සතුටු වීම කියන සංකල්පය මේකට අදාළයි. තව කෙනෙක් සතුටු කිරීම කියන එක තෘප්තිමත් බව නෙමෙයි. ඒක සතුට. තව කෙනෙක් සතුටු වෙනවා මම. ඒකට ඇයි එහෙම කෙනෙකුට දරන්න බැරි? දැන් උදාහරණයක් විතර අපි කියමු. දැන් කෙනෙකුගේ පෙරිකුගෙන් ප්‍රශ්න ඔය ගොඩක් වෙලා සමාජයෙන් මේක මතු කරන්නේ. කෙනෙකුගෙන් අහනවා ඔයා මේ වාහනේද තාම පාවිච්චි කරන්නේ? මේක ටිකක් පරණ මොඩල් එකක් නේද? දැන් මේක ඉන්නෙත් නෑ නේ. ඉංග්‍රීසි නම්බර් එකකුත් නෙවෙයි. ඉතින් එහෙම කිව්වහම දුක් වෙන්නේ, එහෙම කිව්වහම තෘප්තිමත් භාවයටපත් නොවෙන්නේ ඔහුගේ දැක්මේ තිබෙන ගැටලුවක්ද? අනිවාර්යෙන්ම. ඔහුගේ තියෙන පෞරුෂත්වයේ ප්‍රශ්නයක්ද? මොකක්ද මේක? ඒ දෙකම එතන තියෙනවා. එතනම එතන ඔහු තව කෙනෙක් සතුටු කිරීම දැන් ඔබට හිතන්නක ඔබගෙන් කවුරු හරි අහනවා. එතකොට අහනකොට ඔබට කොන්දපණ තියෙන්න ඕනේ නෑ මහත්මයා. මම කරන ව්‍යාපාරයට මේ වාහනේ මට ප්‍රමාණවත්. මොකද මීට වඩා වැඩි ලොකු වාහනයක් මට ගන්න නම් ඒකට ගණන් හදලා බලන්න ඕනේ ඒ වාහනේ ධාරිතාවයට හරියන ඔබට තියෙනවද ව්‍යාපාරයේ අවශ්‍යතාවයක්. අවශ්‍යතාවයක් තියෙනවනේ අනිවාර්යෙන් ගන්න. ප්‍රශ්නයක් නෑ. කන්ටේනර් කැරියක කරගෙන මොකක් හරි ගන්න පුළුවන් ලොකු වාහනයක්. 40 ft කන්ටේනර් එකක් ගෙනින වාහනයක් හරි ගන්න පුළුවන්. ඒ තත්ත්වයට අවශ්‍යතාවය තියෙනවද? එතකොට ඒකට ගෙවන්න වෙන ණය වාරිකයේ කොපමණද? ඒ සඳහා අවශ්‍ය ණය ගෙවීමේ හැකියාව ඔබට තියෙනවද? විශේෂයෙන් තවත් ඔතනින් තවත් මට අපේ මම වැඩ කරන ආයතන සම්බන්ධනොත් ඔක මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා ජයන්ත මහත්මයා. අප ගොඩක් වෙලාවට ගනුදෙනු කරවන්නට කියන්නේ මේ වාහනයක් දැන් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට සමහර විට මේ වාහනයක් අරගෙනම පටන් ගන්න ඕනේ. එහෙම නැහැ. මුලින්ම ණයට වාහනයක් අරගෙන මේ කුලී පදනම් මත වාහනයක් වෙන පිට කෙනෙක්ගේ අරගෙන හරි පටන් ගන්න. අරගෙන ව්‍යාපාරේ සාර්ථක වෙනකොට අවුරුද්දක් විතර යනකොට අරගන්න. ඒ කොහොම වුණත් මේ තෘප්තිමත් බව කියන එක මොහොතින් මොහොතට සෑම විනාඩි පහකට වතාවක් අර ගැඹුරින් හුස්මක් අරගනිමින් බලන්න මා මේ මොහොතේ ඉන්නේ තෘප්තියෙන්ද? මා මේ මොහොතේ කළ යුතු දේද කරන්නේ? සහ මා මේ මොහොතේ ඉන්නේ තෘප්තියෙන්ද? ඒ තෘප්තිමත් බව කියන එක මොහොතින් මොහොතට තියාගන්න බලන්න. ඒකම සෑම දිනකම තව මම ප්‍රායෝගික ක්‍රමවේදයක් කියන්න. සෑම දිනකම නිදා ගන්න අවස්ථාවේදී
එදා දවස තුළ සිදුවෙන කාරණා අරගෙන එකින් එකට මගේ සිත රිදෙන කාරණා කීපයක් සිදු වුණාද? සිත සතුටු වෙන කාරණා කීපයක් කොච්චර සිදු වුණාද? ඒ ගැන මෙන් හිතලා බලලා ඒ ඔබගෙන් යම් කෙනෙකුට වරදක් වුණා නම් හිතන්න මේ කෙනාට මගෙන් වරදක් වුණා. ඒ කෙනා ඔබගේ ඉස්සරහා ඉන්නවා කියලා හිතන්න පුළුවන් නම් කියන්න මට සමා වෙන්න කියලා. මේ සමා වෙන්න කියන වචන ටික මේ බොහොම පොඩි අකුරු ටිකක් වුණාට මිනිස්සු හරි මේ ලොකු අභිමානයක් තියෙනවා. මං කාගෙන්වත් සමාව ගන්න ඕනේ නැහැ කියන අදහස. ඇත්තටම මේ මමත්වය කියන එක අපි මේ අයි කියන දේ වටා මම කියන දේ වටා ලොකු තියෙනවා. මේ අපි හිතනවා මේ මට අවශ්‍ය විදිහට තමයි ගෙදර වැඩ කරගෙන ලෝකේ කරකෙන්න ඕනේ. මම කියන දේ අපි ලොකුවට අල්ලේ. මේකට ඊගෝ කියලා කියනවා. මමත්ව මම කියන දේ අපි හිතනවා මේ මහා ලොකු කෙනෙක් මම කියන පුද්ගලයා. මම කියන විදිහට තමයි අනිත් අය ගෙදර කට්ටිය වැඩ කරන්නේ. මම කියන විදිහට තමයි මගේ ව්‍යාපාරිකේ ආයතනයේ කට්ටිය වැඩ කරන්නේ. එතකොට මම කියන පුද්ගලයා ඇත්තටම මේ අඩි 4-5ක් උස බොහොම සාමාන්‍ය කිලෝ 50ක් 100ක් බර මේ සාමාන්‍ය පුද්ගලයා. නමුත් මෙතනින් එහාට තියෙන පුද්ගලගේ මනස කියලාද? මේ මනසේ අපි මේ මොහොතේ ඇති කරගන්න පුළුවන් නම් තෘප්තිමත් බව මේ මොහොතේ ඒ සඳහා තියෙන බාධකය කුමක්ද කියලා. මේ මම කියන සංකල්පය තමයි ගොඩක් වෙලාට බාධකය වෙන්නේ. මම සාර්ථක පුද්ගලයෙක්. ඒ සාර්ථක වෙන්නේ කෙසේද? මම මේ මොහොතේ තෘප්තිමත් පුද්ගලයෙක්. තෘප්තිමත් බව නැත්තම් සාර්ථකත්වයක් නැහැ. මුළු මුදල් තිබුණා කියලා සාර්ථකත්වයක් නැහැ. ඔබ සාර්ථක කෙනෙක් කියලා සෑම දිනකම නිදා ගන්නකොට බලන්න මගෙන් අද දිනේ යම් කිසි කෙනෙකුට වරදක් වුණා නම් මම ඒ පුද්ගලයා ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන කියන්නේ මට සමා වෙන්න. ඔබ තව කෙනෙක් ඔබට වරදක් කරා නම් ඒ පුද්ගලයා ඔබ ඉදිරියේ ඉන්නවා කියලා හිතාගෙන හිතන්න මගෙන් ඔබගෙන් මට වරදක් වුණාට මම ඔබට තරහ නැහැ. මම ඔබට සමාව දෙනවා. ඒ දේ කියලා. මොකද ඔබගේ සිත නිදහස්. එතකොට දැනෙන හිතට දැනෙන සතුට සැහැල්ලුව ජයන්ත මහත්මයා account එකේ කෝටියක් තිබුණත් දැනෙන්නේ නැහැ. ඒ සැහැල්ලුව ඔබ සිත තුළ යම් මොහොතක ඇති කරගත්තොත් ඒක හැම විනාඩි 5කට වතාවක් දිනපතා මේක ප්‍රගුණ කරගෙන යනවනම් දින 21ක් මේ දේ කරලා බලන්න මේක අලුත් පුරුද්දක් බවට පත් වෙයි. තෘප්තිමත් බව කියන එක નિરાයාසයෙන් වෙන්න පටන් ගනී. අවසාන මිනිත්තු. ඒකම ජයන්ත මහත්මයා මම කැමැති යෝජනා කරන්න අප මේ වෙනකොට දීලා තියෙනවා ගොඩක් රිලැක්සේෂන් ක්‍රමවේද. ඒ කියන්නේ ශාරීරික සාහිත සුවපත් කරන ක්‍රමවේද, අපගේ මනෝචිකිත්සක ක්‍රමවේද, රිලැක්සේෂන්ස් ෆෝර් ඕල් කියන අපගේ Facebook පිටුවෙන් සහ ඒ YouTube channel ඔස්සේ මගේ නම සංජය සමරසේකර කියලා බලලා ඔබට භාගත කරගෙන වහන්න පුළුවන්. ඒ ඔබ ඔස්සේ ඔබගේ මනස දිනපතා යෙවෙන වැඩසටහනක් අහන්න පුළුවන් නම් ප්‍රායෝගික ඒ ක්‍රමවේද භාවිත කරන්න පුළුවන් නම් තෘප්තිමත් බව කියන එක වැඩි ඈතක නොවේ. මේ මොහොතේ සිට ඔබට ලබගත හැකි කියන අදහස දෙන්න පුළුවන්. අපි ඔබට බොහොම ස්තුතිවන්තව අපේ සාකච්ඡාවට පැමිණි පිළිවඳව. අපි අද සාකච්ඡා කරේ මනෝ චිකිත්සක සහ දේශක සංජය සමරසේකර මහතා සමග. අද BIS 24 සව සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමුවෙමු.